අයිබුවන් අපිට අද සාකච්ඡා කරන්න තියෙන්නේ ශාක පත්‍ර පිළිබඳවම තමයි සාකච්ඡාව ගෙනියන්නේ ඒකෙදි අපි කතා කරනවාද මෙන්න මේ මාතෘකාව ගැන උත්සේදනය ගැන උත්සේදනය ලියාගන්න මාතෘකාව උත්සේදනය කියන උත්සේදනය උත්සේදනය හරි මොකද්ද බලමු අපි උත්සේදනය කියන්නේ කියන්නේ අතු පත්‍ර එතකොට පත්‍ර ඊළඟට පුෂ්ප ඊළඟට පාල මෙන්න මේ වගේ වට අපි කියනවා වායව කොටස් කියලා. ඉතින් ශාකයක මෙන්න මේ වායව කොටස් වලින් උදේ ජලය වාෂ්ප ලෙස පිටවීම. ජලය මොනවා ලෙස පිටවීම? වාෂ්ප ලෙස පිටවීමට අපි කියන උත්සේදනය කියලා. ශාකයක වායව කොටස් වලින් ජලය මොනවා ලෙස පිටවීම? වාෂ්ප ලෙස පිටවීමට අපි කියනවා උත්සේදනය කියලා. ශාකයක වායව කොටස් ඔස්සේ ජලය වාෂ්ප ලෙස පිටවීමට කියනවා මොකක් කියලාද උත්සේදනය කියලා. කෝ කියන්නේ බලන්න. ශාකයක වායව කොටස් ඔස්සේ ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට පිටවීම. වායු ගෝලයට පිටවීම. ඉතින් මේක සාමාන්‍යයෙන් වෙන්නේ මොකද බෞමික ශාකවල. ඒ කියන්නේ ගොඩබිම ශාකවල. ඒ නිසා අපි මෙහෙම ලියමු බෞමික ශාකවල බෞමික ශාකවල වායව කොටස් ඔස්සේ වායු ගෝලයට ජලවාෂ්ප පිටවීම භෞමික ශාකවල වායව කොටස් ඔස්සේ වායු ගෝලයට ජලවාෂ්ප පිටවීම අපි හඳුන්වන්නේ මොකක් කියලාද උත්සේදනය කියන භෞමික ශාකවල වායව කොටස් ඔස්සේ වායු ගෝලයට ජලය වාෂ්ප ලෙස පිටවීමට කියන මොකක් කියලාද උත්සේදනය කියන හරි එහෙනම් අපි ඒක ඉස්සෙල්ලාම ලියාගනිමු ලියන්න රතු පෑනින් ලියුවොත් වඩා හොඳයි හරිම වැදගත් කතාවක් ඒ නිසා ලියන්න භෞමික ශාකවල භෞමික ශාකවල භෞමික ශාකවල භෞමික ශාකවල වායව කොටස් ඔස්සේ 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 ජලය වාෂ්ප ලෙස පිටවීම ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට පිටවීම ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට පිටවීම ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට පිටවීම උත්සේදනය උත්සේදනය භෞමික ශාකවල වායව කොටස් ඔස්සේ ජලය වාෂ්ප ලෙස වායු ගෝලයට පිටවීම උත්සේදනය මොන ශාකවලද භෞමික ශාකවල මොන කොටස් ඔස්සේද වායව කොටස් ඔස්සේ වායු ගෝලයට මොනවද ජලය වාෂ්ප ලෙස පිටවීමට කියනවා උත්සේදනය කියන උත්සේදනය කියලා කියන සාමාන්‍යයෙන් පුතේ මුල් වලින් උරා ගන්න ජලය දිනවන මුල් වලින් උරා ගන්න ජලයෙන් 98 99ක් වගේ ප්‍රමාණයක් උත්සේදනයේ නැවත වාෂ්ප ලෙස පිටවෙනවා. ඒ කියන්නේ හරියට ගහක් උරා ගන්න ජලය සම්පූර්ණයෙන්ම වගේ නේද? 98ක් 99ක් විතර. දැන් මේ මිදන්න උදාහරණයක් දෙන්න. දැන් ඔයා හිතන්න ගහක් වතුර බෝතල් 100ක් උරා ගත්තා කියලා. වතුර බෝතල් 100ක් උරා ගත්තොත් පොතේ අඩුමතරනේ වතුර බෝතල් 98ක් 99ක් මොනවා ලෙස පිටවෙනවද? වාෂ්ප ලෙස පිටවෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රියාවලියට අපි කියන්නේ මොකක් කියලාද? උත්සේදනයේ කියන. කො කියන්න බලන්න එක වතාව මොන ශාකවලද? භෞමික ශාකවල මොන කොටස් ඔස්සේද වායව කොටස් ඔස්සේ කොහෙටද වායු ගෝලයට මොනවද ජලය මොනවා ලෙස පිටවීමද වාෂ්ප ලෙස පිටවීම. එතකොට මුල් වලින් උරා ගන්න ජලයෙන් කොච්චරක්ද 98ක් 99ක් විතර උත්සේදනයෙන් මොනවා ලෙස පිටවෙනවද වාෂ්ප ලෙස පිටවෙනවා. අලියන්න. මෙන්න මේම ලියන්න. ශාකයක් මුල්මගින් උරා ගන්නා ජලයෙන් ශාකයක් මුල්මගින් උරා ගන්නා ජලයෙන් ශාකයක් මුල්මගින් උරා ගන්නා ජලයෙන්
සියයට 98ක් සියයට 99 ප්‍රමාණයක් ශාකයක් මුල් මගින් උරා ගන්නා ජලයෙන් සියයට 98ක් 99 ප්‍රමාණයක් සියයට 98ක් 99 ප්‍රමාණයක් උත්සේදනයෙන් වාෂ්ප ලෙස පිටවේ උත්සේදනයෙන් වාෂ්ප ලෙස පිටවේ උත්සේදනයෙන් වාෂ්ප ලෙස පිටවේ උදේ මේ ශාකවල උත්සේදනය ප්‍රධාන ක්‍රම තුනකට සිද්ධ වෙනවා එකක් තමයි පූටිකා උත්සේදනය පූටිකා උත්සේදනය කියලා කියන්නේ ඔය ශාක පත්‍රවල තියෙන අපතේ චූටි සිදුරු జాතියක් ඒ ඇහැට පේන්නේ අන්වීක්ෂීය සිදුරු ඒවට කියන්නේ පූටිකා කියලා ඒ පූටිකා වලින් ජලයේ වාෂ්ප ලෙස පිටවේ ඒ වගේම තමයි වාසිදුරු උත්සේදනය වාසිදුරු උත්සේදනය වාසිදුරු කියලා කියන්නේ ඔය ශාක කඳේ පොත්තේ තියෙන තැන් තැන් වල සිදුරු පැලුම් තියෙන ඒ වගේන් ජලයේ වාෂ්ප වෙනවා ඒකට කියන්නේ වාසිදුරු උත්සේදනය කියලා ඒ වගේම තව එකක් තියෙනවා උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය කියලා උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය කියලා එකක් තියෙනවා මේකේ පොතේ ප්‍රධාන උත්සේදන ක්‍රමය තමයි මේ පූටිකා උත්සේදනය. පැහැදිලි. එහෙනම් උත්සේදනයේ ප්‍රධාන ආකාර කීයකට වෙනවද? තුනකට සිද්ධ වෙනවා. පූටිකා උත්සේදනය, වාසිදුරු උත්සේදනය, උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය කියලා. මොකද වර්ග තුන? පූටිකා උත්සේදනය, වාසිදුරු උත්සේදනය, උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය. මෙයා තමයි ප්‍රධාන උත්සේදන ක්‍රමය. හරි. එහෙනම් මොකද උත්සේදනය කියන්නේ? මොන ශාකවලද? භෞමික ශාකවල මොන කොටස් මගින්ද වායව කොටස් ඔස්සේ මොන ගෝලයටද වායු ගෝලයට ජලය මොනවා ලෙස පිටවීමද වාෂ්ප ලෙස පිටවීම. මේකට අපි කියනවා මොකක් කියලාද උත්සේදනය කියලා. ඒතර මුල් මගින් උරා ගන්න ජලයෙන් සියයට කොච්චරද 98ක් 99ක් වගේ ප්‍රමාණයක් උත්සේදනයේ මොනවා ලෙස පිටවෙනවද වාෂ්ප ලෙස පිටවෙනවා. එතකොට ප්‍රධාන උත්සේදන ක්‍රම කීයද? තුනයි. පළවෙනි එක පූටිකා උත්සේදනය, වාසිදුරු උත්සේදනය, උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය. පූටිකා උත්සේදනය තමයි ප්‍රධාන වශයෙන් සිදුවන උත්සේදන ක්‍රමය වෙන්නේ. හරි, කියන්න එහෙනම් තරුවක් දාලා. උත්සේදනය 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 ප්‍රධාන ක්‍රම තුනකට සිදුවේ. උත්සේදනය ප්‍රධාන ක්‍රම තුනකට සිදුවේ. උත්සේදනය ප්‍රධාන ක්‍රම තුනකට සිදුවේ. එනම් 1 2 3 කියලා දාන්න පහලට පූටිකා උත්සේදනය අංකයක පූටිකා උත්සේදනය අංක 2 වාසිදුරු උත්සේදනය වාසිදුරු උත්සේදනය වාසිදුරු උත්සේදනය පූටිකා උත්සේදනය වාසිදු උත්සේදනය තුන්වෙනි එක උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය හරි දැන් මම ওই ටික තමයි කියන්නේ මේ පූටිකා උත්සේදනය ඉස්සරහින් යන ප්‍රධාන උත්සේදන ක්‍රමය කියලා ප්‍රධාන උත්සේදන ක්‍රමය ප්‍රධාන උත්සේදන ක්‍රමය හරි දැන් මේ වෙනකොට ඔයාලට පුළුවන් වෙන්න ඕන උත්සේදනය කියන්නේ මොකක්ද කියලා කියන්න. මොකක්ද උත්සේදනය කියලා කියන්නේ? භෞමික ශාකවල වායව කොටස් ඔස්සේ වායු ගෝලයට ජලය මොනවා ලෙස පිටවීමද? වාෂ්ප ලෙස පිටවීම. එතකොට පුතේ ශාකයක් මුල් මගින් උරා ගන්න ජලයෙන් සියයට කොච්චරද? 98ක් 99ක් වගේ ප්‍රමාණයක් උත්සේදනයෙන් වාෂ්ප ලෙස පිටවීම. ප්‍රධාන උත්සේදන ක්‍රම තුනයි තියෙන්නේ. පූටිකා උත්සේදනය, වාසිදුරු උත්සේදනය, උච්චර්මීය හා අපිචර්මීය උත්සේදනය. පූටිකා උත්සේදනය තමයි ප්‍රධාන උත්සේදන ක්‍රමය. හරි, දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඊළඟට ද්විබීජපත්‍රි ශාක පත්‍රයක හරස්කය. කියන මාතෘකාව ද්විබීජපත්‍රි ශාක පත්‍රයක හරස්කය. ද්විබීජපත්‍රි ශාක පත්‍රයක හරස්කය. ද්විබීජපත්‍රි ශාක පත්‍රයක හරස්කය. ද්විබීජපත්‍රි ශාක පත්‍රයක හරස්කය. හරි.
දැන් මේ අඹ කොලයක් ගැන හිතන්නකෝ කොස් කොලයක් ගැන හිතන්නකෝ ඒකේ උඩින් නම් පල්ලට යනකොට හම්බෙන දේවල් තමයි මම මේ අඳින්නේ අඹ කොලේක කොස් කොලේක උඩින් නම් පල්ලට යනකොට හම්බෙන දේවල් හරි සහොඳට ආගෙන ඉන්න දැන් මෙන්න මේ වගේ සෛල තට්ටුවක් මෙන්න මේ වගේ සෛල තට්ටුවක් තියෙනවා හරි මේ වගේ සෛල තට්ටුවක් තියෙනවා ඒකට පිටින් තියෙන අපතේ ඉටි වගේ ද්‍රව්‍යයකින් ඇදිච්ච තව තට්ටුවක් ඉටි වගේ ද්‍රව්‍යයකින් ඇදිච්ච තව තට්ටුවක් ඉටි වගේ ද්‍රව්‍ය මෙන්න මේ තට්ටුවට අපි නමක් කියනවා උච්චාරණය කියලා කියනවා මේක අජීවී ඉටි වලින් ඇදලා තියෙන උච්චාර ඊට පස්සේ මෙන්න මේ ගඩොල් කැට වගේ සෛල පේන මෙන්න මේ ගඩොල් කැට වගේ සෛල පේන ඉතින් මේ ගඩොල් කැට වගේ සෛල පේන දෙකට අපි කියන්නේ පොතේ උඩු අපි චර්මය කියලා උඩු අපි චර්මය කියලා කියනවා උඩු අපි චර්මය කියලා කියනවා ඊළඟ මේකේ තියෙනවා මෙන්න මේ වගේ ටිකක් දිගටි හැඩේ සෛල සෙට් එකක් තියෙනවා මේ වගේ දිගටි හැඩේ සෛල සෙට් එකක් තියෙනවා මගේ දිගටි සෛල සෙට් එකක් තියෙනවා විදියට මේ සෛල අතර ඉස්තනක් තියෙනවා හරි මේ සෛල අතර ඉස්තනක් තියෙනවා ඒ වගේ න්‍යාස්ත්‍ය රික්තය න්‍යාස්ත්‍ය රික්තය න්‍යාස්ත්‍ය රික්තය එහෙමයි ලොකු පන්ති වලදී කියපුවා මන් දින දේව න්‍යාස්ත්‍ය රික්තය කියලා මේ වගේ ඈතින් ඈත මේ වගේ සෛලම් හරි මෙන්න මේ සෛල තට්ටුවට අපි කියනවා අපි ඉනි මෘදු ස්තරේ ඉනි මෘදු ස්තරේ කියලා කියනවා මෘදු ස්තරේද ඉනි මෘදු ස්තරේ කියලා කියනවා ඉනි මෘදු ස්තරේ කියලා කියනවා ඊට පස්සේ මෙන්න මේ කොටස මේ කොටස මේකේ සෛල අතර ඉස්තන් තියෙනවා හරි සෛල අතර හොම ඉස්තන් තියෙනවා මේ කොටසට කියනවා පොතේ සවිවර මෘදු ස්තරය කියලා සවිවර මෘදු ස්තරය කියලා කියනවා රුඩිම්බ තියෙන උච්චාරණය උඩු අපචාරණය ඉනි මෘදු ස්තරය සවිවර මෘදු ස්තරය ඊළඟ කියනවා පොතේ පහලින් ආපහු අපචාරණය पोटिकाव උඩින්ම තියෙන උච්චාරණය ඊළඟ තියෙන උඩු අපචාරණය මේ තියෙන හිනි මෘදු ස්තරය මේ තියෙන සවිවර මෘදු ස්තරය මේ තට්ටුවටම කියන්නේ යටි අපචාරණය කියලා මේවට කියන්නේ පාලක සෛල මේ බෝංචියට වගේ සෛල තියෙන පාලක සෛල කියනවා මැද තියෙන සුදුර තමයි පූටිකාව කියලා කියන්නේ දැන් මේ පත්‍රය ඇතුලේ තියෙන ජලයේ පුතේ වාෂ්ප වෙලා මෙතනින් තමයි පිට වෙන්නේ දැන් මේවා පේන්නේ නැහැනේ අපිට අන්වීක්ෂයෙන් බලන්න ඕනේ මේ පූටිකා හරිද මේ පත්‍රය ඇතුලේ තියෙන ජලයේ වාෂ්ප වෙලා මේ පූටිකා සුදුරෙන් එලියට පිට වෙනවා. ඒකට තමයි අපි කියන්නේ පූටිකා උත්සේදනය කියන්නේ. ඒක තමයි ශාකවල සිද්ධ වෙන ප්‍රධානම උත්සේදනය.
හරි දැන් එහෙනම් ඔයා ඉස්සෙල්ලාම ওই රූපේ අඳින්නකෝ ওই රූපේ අඳින්න මුලින්ම अरे नम कर उच्चारण उपचारण मेयारियटमे मेयारी दिखम तव सैल टीका कमी मैं सैल इन मे तव सैल टीका कमी
आयत की बला उच्चारमय उलुअपिचारमय इली मृदुस्तर सविवर मृदुस्तर यटियापिचारमय पालक शैल कोटिका तरवा दलियान पहाली बोंची बीज हेडती पालक शैल दिखकी बोंची बीज हेडती पालक शैल दिखकी पोटिकाव नाम सिदुर पोटिकाव नाम सिदुर बोंची बीज हेडती पालक शैल दिखकी पोटिकाव नाम सिदुर माइम्बे पोटिकाव नाम सिदुर माइम्बे उदेने पोटिकाव कियने का विवृत करान्न वाहन्न पुलुवन् अरिन्न वाहन्न पुलुवन् लियन्न तरुवा दाला पोटिका सिदुरे विशालत्वय पालनय कल हैकी पोटिका सिदुरे विशालत्वय पालनय कल हैकी ओन्ना मे पोटिका सिदुर विशाल करान्न पुलुवन् ओन्ना कुडा करान्न पुलुवन् पोटिका सिदुरे विशालत्वय पालनय कल हैकी पोटिका सिदुरे विशालत्वय पालनय कल हैकी हरि लियन्न मातृकावक् उत्सेदने मगिन शाकेट अति प्रयोजन 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 उदे पलवेनिम दे तमा नै शाकवलिन जले वाष्प वेनवानी शाकवलिन जले वाष्प वेनवानी उदे मेहें वाष्पोनोत्तमाय मेहें जले उरागा मेहें जले वाष्पोनोत्तमाय मेहें जले वाष्पोन हिदसके देनोट ए हिदस पूर्वान मूलवलिन जले उरागा हबै जलेयत एक्क खनिज लवणत देनोट ए निसा शाकेट खनिज लवण गंडन जले गंडम वेनवा मोकद जलेयत एक्क तमा खनिज लवणे ए हिदा मेहें जले वाष्प वेनकोट गहट जले उरा गन्नवा जलेयत एक्क खनिज लवण लबेन ඒ වගේම තමයි පුතේ මේ පිට වෙන ජල වාෂ්ප මේ අවට පරිසරයේ තියෙනවනේ නිසා මේ ශාකයේ සිසිලසක් ගන්න. ඒකත් තවත් ප්‍රයෝජනයක් වෙනවා. ලියන උත්සේදනයේ ප්‍රයෝජන. ශාකයට ખનિજ ලවණ උරා ගැනීම සඳහා ශාකයට ખનિજ ලවණ උරා ගැනීම සඳහා ශාකයට ખનિજ ලවණ උරා ගැනීම සඳහා ශාකයට ඛනිජ ලවණ උරා ගැනීම සඳහා ශාකයට ඛනිජ ලවණ උරා ගැනීම සඳහා ශාකයට ඛනිජ ලවණ උරා ගැනීම සඳහා දෙවෙනි එක ශාකයට සිසිලසක් ලබා ගැනීම සඳහා ශාකයට සිසිලසක් ලබා ගැනීම සඳහා හරි දැන් පුතේ උත්සේදනයෙන් දැන් ජලය මේ විදිහට වාෂ්පුනොත් දිගින් දිගට මොකද වෙන්නේ उत्सेदने जले दिगिंदिगट मेवीन वाष्पूनोत्तेम प्रश्न इध गहे दिन वो वाष्पेला वाष्पेला गीला गह मेलवे पुलवाईदान पसई जाले नैगे पसे उगा जाले नै गहे दिन जाले वाष्पी पीटउनोत्तेम कदवे मे शाखे मेलवे लंपते मे शुष्करूपी शाख शुष्करूपी शाख गीला की वेस आडू उष्णते वेडी पसे जाले आडू खटुक बल सर दीन आंग वगे परसर वाले वैडन शाख तीन वन आंग वगे परसर वाले वैडन शाख बलट की ना बुद्ध शुष्क रूपी शाख की अनेक प्रदेश वाला तेम शाख तीन बुड़वा नमुते शाख वाले तीन विविध हेडगस उत्सवेदने अड़कर उत्सवेदने अवकरा विविध हेडगस तीन समहार शाख अलियान मेम तरवा अलियान शुष्क रूपी शाख वाले शुष्क रूपी शाख वाले शुष्क हरियाण शुष्क रूपी शाकवल शुष्क शुष्क रूपी शाकवल उत्सेदने आवकिरी मसंद उत्सेदने आवकिरी मसंद विविध हेडगसीन पाव शुष्क रूपी शाकवल उत्सेदने आवकिरी मसंद विविध हेडगसीन पाव शुष्क रूपी शाकवल उत्सेदने आवम किरीप सदा विविध हेडगसी पवती अरे
දැල්ලියන්න මාතෘකාවක් ගැන රූලක් කරලා උත්සේදනයේ අවම කිරීම සඳහා ශාකවල ඇති අනුවර්තන උත්සේදනයේ අවම කිරීම සඳහා ශාකවල ඇති අනුවර්තන අනුවර්තන කියන්නේ හැඩගැස උත්සේදනයේ අවම කිරීම සඳහා ශාකවල ඇති අනුවර්තන උත්සේදනයේ අවම කිරීම සඳහා ශාකවල ඇති අනුවර්තන උදේ පළවෙනි අනුවර්තනයේ තමයි පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම පත්‍රමත මොකක් පැවතීමද ඝනකම් උච්චාරණයක් පැවතීම සමහර පත්‍රවල පුතේ පත්‍රයේ උඩි ඝනකම් ඉටි වගේ තට්ටුවක් තියෙනවා එතකොට ඒ පත්‍රයෙන් ජලයේ වාෂ්ප වෙන ප්‍රමාණය අඩු පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම මොකද්ද පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම අපිට උදාහරණයක් විදිහට ගන්න පුළුවන් අරලිය පත්‍රයක් අරලිය පොලයක් මතක් කරගන්නකො උඩ නිකන් ඝනකම් ඉටි තට්ටුවක් තියෙනවනේ ඒ ඝනකම් ඉටි තට්ටුවේ ඉඳලා අරලිය පත්‍ර වලින් ජලයේ වාෂ්ප වෙන එක අඩු පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම ලියන්න අංක 1 පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම පත්‍රමත ඝනකම් උච්චාරණයක් පැවතීම පහළ රූලෙන් ලියන උදාහරණ පත්‍රමත ඝනකම් උච්චාරණය කළොත් අරලිය කණේ කියලා ලියන උදාහරණ අරලිය කණේ අරලිය කණේ දෙවෙනි එක තමයි පුතේ පත්‍ර කටු බවට විකරණය වීම පත්‍ර කටු බවට විකරණය වීම පත්‍ර මොන බවට විකරණය වීම කටු බවට විකරණය වීම ඒ කියන්නේ කටු බවට පත් වීම කියන එක පත්‍ර කටු බවට විකරණය වීම පත්‍ර කටු බවට පත් වෙනවා කියන එක පැහැදිලි උදාහරණයක් තමයි පතෝ දැන් පත්‍ර තිබ්බොත් නේ පුතේ ජලයේ වාෂ්ප වෙන්නේ ඒ පත්‍රවලනේ පූටිකා තියෙන්නේ පත්‍ර තිබ්බොත් තමයි ජලයේ වාෂ්ප වෙන්නේ හැබැයි දැන් තියෙන්නේ පත්‍ර නෙමෙයි මොනවද කටුනේ තියෙන්නේ එතකොට ජලයේ වාෂ්ප වෙන එක අඩු වෙනවා. ඒකත් උත්සේදනය අඩු කරන හොඳ අනුවර්තනයක්. හැඩ ගැසීම. දෙයන් අංක 2 පත්‍ර කටු බවට විකරණය වීම. 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 උදාහරණ ලියන්න පතෝ. उदाहरणයක් ඊළඟ අංක 4 පත්‍ර සංඛ්‍යාව ශීන වීම පත්‍ර සංඛ්‍යාව පුතේ අඩු වෙන පත්‍ර සංඛ්‍යාව ශීන වීම පත්‍ර සංඛ්‍යාව ශීන වීම පත්‍ර ගන්න අඩු වෙනවා උත්සේදනය අඩු වෙන පත්‍ර සංඛ්‍යාව ශීන වීම උදාහරණයක් කියන්නේ නවහන්දිය හීරැස්ස නවහන්දිය හීරැස්ස එකක් නවහන්දිය අනිත් එක හීරැස්ස නවහන්දිය හීරැස්ස ඊළඟ සමහර පත්‍රවල උදේ පත්‍රමත බූවක් තියෙනවා පත්‍රමත බූවක් තියෙනවා පත්‍රමත බූවක් නිකන් අර සතෙක්ගේ රෝම තට්ටුවක් වගේ පත්‍රමත තියෙනකොට පත්‍රවලින් ජලයේ වාෂ්ප වෙන එක අඩු වෙනවා උදාහරණයක් වට්ටක්ක කොලයක් මතක් කරන්න වට්ටක්ක කොලයක් උඩ සිනිදුද රළුද රළුයිනේ ඒ රළු වුණාම ජලයේ වාෂ්ප වෙන ගතිය අඩු. ලියන්න ඊළඟට පත්‍රමත බූවක් පැවතියි. පත්‍රමත බූවක් පැවතියි.
पात्र मत बुआ पैवती उदाहरण अगले वटका वटका इन मत अवे का नमते मे अपिचार में थे अपिचार में वलवल पोटिका गिल्लती मे अपिचार में क्या अपिचार में वलक पोटिका गिल्लती एक अपिचार में वलवाल पोटिका गिली पेवती 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 अपिचार में वालक पोटिका गिलती अरे इलाट तवगा बोलते मे तव विशेष मतगतिगा पात्र उड़ता सह यटिताले दीन पात्र उड़पे यटपे गेल वेडिपुर पोटिका दी यटपे वेडिपुर पोटिका दीन यटपे इन सह वेडिपुर उत्सवने पात्र यटिपे तरवाला के पात्र वेडिपोटिका संख्या वक्वती पात्र वेडिपोटिका संख्या वक्वती वेडिपुर प्रभासन स्टेशन वेडिपुर उत्सवने वेडिपुर उत्सवने यटितलय हरहाय यटितलय हरहाय अरे शाक पात्र पिलिबंद कथा अवसान ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ශාක කඳ සහ ශාක මුල පිළිබඳව තමයි කතා කරන්න තියෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්නේ ශාක කඳ පිළිබඳව. ඊටත් පස්සේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ශාක මුල පිළිබඳව. එතකොට මේ පාඩම සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා. අයබෝවන්.